කොහොමද ඔයාලට ඉතින් ඔන්න මගේ ජීවිතේ අලුත්ම අත්දැකීමක් ලැබපු දවසක් ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගොඩක් දවසකින් බ්ලොග්ස් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණානේ. ඉතින් ඔන්න ඒ නිසා ඔයාලට මට හිතුණා එකට එදා වීඩියෝ එක රෙකෝඩ් කරලා අරගෙන එන්න. ඉතින් එහෙනම් ඔන්න අලුත් බ්ලොග් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් වෙන්න කරන්නේ අලුත් තැනක ඉතින් එතන මීටින් එකකට ගිය හැටි තමයි මම මේ දන්නේ උදේ පාන්දර 5:25යි. ඉතින් ලංකාවේ කෝච්චිත් එක කෝච්චි හැමදාම විනාඩි 10ක් 15ක් පරක් වෙනවා. ඉතින් මම මෙතනදී යන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ ඉඳලා ටිකක් එහාට ස්ටේෂන් තුනක් යන්න තියෙනවා. ඉතින් ඒ නිසා විනාඩි 10ක් පරක් වෙන කෝච්චියක් වුණොත් තවත් ටිකක් පරක් වෙනවා කොටුව ස්ටේෂන් එකෙන් එහාට. ඒ නිසා මම උදේ පාන්දරම පිටත් වුණා 5යි ගන්න ට්‍රේන් එක යන්න. ඉතින් 7:00 මට යන්න ඕනේ හින්දා මම මේ ස්ටේෂන් එකට ඇවිල්ලා අනිවාර්යෙන් ගෙදරට කෝල් එකක් දෙනවා. මම ගොඩක් පාන්දරින් ආවේ මේ තියෙන ට්‍රේන් එකේ යන හැටි. ඉතින් එච්චරම සෙනග නැහැ. හැබැයි ඉතින් යන කල්ම හිටගෙන තමයි යන්න උනේ. චූටක් ඉඳ ගන්න හම්බුණා අන්තිම ස්ටේෂන් එකේදී. ඉතින් ඒක වැඩකුත් නැහැ. හැබැයි ඉතින් හිටගෙන ගිහිල්ලා මහන්සියටත් එක මම වාඩි වුණා. ඊට පස්සේ කොටුවේ ස්ටේෂන් එකෙන් බහින්න වුණා. මොකද මම මේ ආව ට්‍රේන් එක කොටුවේ ස්ටේෂන් එක ඉඳලා එහාට දිගටම යන්නේ නැහැ. ඉතින් ඔන්න දුර පළාත්තල මේ පැත්තට ඇවිල්ලා නැති ඇයටත් එක්ක තමයි මම මේ කොටස රෙකෝඩ් කරේ. මේ තියෙන්නේ කොටුවේ රේල්වේ ස්ටේෂන් එක කොළඹ කොටුව. ඉතින් මෙතන ඉඳලා ආයෙ ට්‍රේන් එකක් තියෙන්නේ තව විනාඩි 15කින් විතර කියලා කිව්වා. ඉතින් මම යන්න ඕනේ තැනට යන්න. මට ගොඩක් වෙලා යන නිසා මම කෙලින්ම ආයෙ බස් එකේම යන්න ගත්තා. ඉතින් මේ තමයි මීටින් එකට මම ආව තැන. මේ තමයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් එක. ඉතින් මේ වගේ තැනක එන්න අත්දැකීමක් මීට කලින් මම ලබලා තිබුණ නැහැ. ඉතින් මේ අත්දැකීමක් ලබලා නැති ඇත් අපි අතර ඇද්ද කියලා තමයි මම මේ වීඩියෝ ගොඩක්ම රෙකෝඩ් කරන්න හිතුවේ. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය මිනිස් විදියට අපිට එන්න අමාරු තැනක් කාලා බීලා යන්න වුණත් ඉතින් මෙහි තියෙන කෑම බීම වල ගණන් වැඩි. ඉතින් එතකොට අපිට එන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලටත් මම මේක අරගෙන එනවා. ඉතින් මමත් මිඩ කලින් ඇවිල්ලා නැහැ. තියෙන්නේ මං ගත්ත ෆොටෝස්. හොටෙල් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් සෝදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. උදේට ගුඩ් මෝර්නින් කියනවා කීප දෙනෙක් තැන් වල ඉඳලා. ඉතින් අපි කෝච්චි බස් වල එපා වෙලා කොච්චර මහන්සියෙන් ආවත් අපි ඒ මහන්සිය නැති වෙන්න සෝදශීලීව හොඳ පිළිගැනීමක් තියෙනවා මෙතන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලොබි එකේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. මේ තියෙන්නේ මෙතන තියෙනවා කැෆටේරියා ඒරියා එකක්. ඉතින් දැන් අපිට ගෑමරක් ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන තැනක්. මේ තියෙන්නේ මං ගත තව ෆොටෝ එකක්. ඉතින් මෙතන ඔෆිස් රූම්ස් වලට යන තැන ඉඳලා මෙන්න මෙතන ඇත මුහුද පේනවා. මේ තියෙන්නේ නම් මම හවස මේ ටික රෙකෝඩ් කරගත්තේ. ඉතින් මිට කලින් මමත් දැනන් හිටියේ නෑ මෙහෙම සිනමන් හොටෙල් එක ඇතුලේ ඔෆිස් රූම් තියෙනවා කියලා. ඉතින් විසිටර්ස්ලට නවතින්න තියෙනවා වගේම තව පැත්තකින් ඔෆිස් රූම් තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස් අත්දැකීමක් ලබා ගන්න මට හම්බුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් මට තව ඔයාලට ජොබ් ගැන ඔයාලා ගොඩක් දේවල් අහනවා. ඉතින් ඒ නිසා දේවල් කියන්නත් මට මේ වීඩියෝ එක මං අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ කොල්ලුපිටිය ස්ටේෂන් එක තමයි මෙතෙන්ට ළඟම ස්ටේෂන් එක. හැබැයි විනාඩි 10ක විතර දුරක් පයින් යන්න තියෙනවා. ඉතින් මම එනකොට මේ ටික රෙකෝඩ් කරගත්තේ. ඉතින් මෙතන ඉඳලා එන ගමන් ඔයාලට මේ දේවල් ටිකක් මට හිතුණා කතා කරන්න. මොකද මම ඉස්සර මුල් කාලේ දිගටම සරේ මගේ මොන දාලා ඔයාලට කියන්න එන උපදෙස් ටික දෙනවා. ඉතින් එහෙම දකින්න දකින්න හැම පාරම බෝරින් වෙයිද කියලා හිතුණා. ඒ නිසා ඉතින් මට හිතුණා මගේ මේ බ්ලොග්ස් වීඩියෝස් එක්කම ඔයාලට අවලහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න ඕනේ කියලා. ඉතින් තමන්ට කරන්න ඕන ගැළපෙන ජොබ් මොනවාද කියන එක තමයි ගොඩ දෙනෙක් මගෙන් අහන්නේ. ගොඩක්ම ආර්ට් කරපු නම් එළමලිලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ මම කියන විදිහ ජොබ් එකක් ඔයාලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා බලන්න ඕනේ ඔයාලට
මොනවද කරන්න පුළුවන් ඔයාලා ආස මොකද්ද කියලා මොකද ජොබ් එකක් කිව්වම අපේ රටේ සම්ප්‍රදාය අනුකූලව අපි හිතනවා කම්පියුටර් එකක් ගාව වාඩි වෙලා වැඩ කරන්න පුළුවන් රස්සාවක් තමයි ජොබ් එකක් කියන්නේ කියලා ඇත්තටම ඒ මතේ වැරදි කියන දේ මම උනත් ගොඩක් දුරට තේරුම් ගත්තේ මම රස්සාවකට ආවට පස්සේ ඉතින් ගොඩක් අය හිතනා වගේම මම හිතාගෙන හිටියෙත් එහෙම ඉතින් එහෙම රස්සාවක් මම දැන් කරාට ඒක පොතපතේ දැනුමට ගොඩාක්ම මේ සමීප එහෙම හැකියාවක් තියෙන කෙනෙක්ට නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ මේ තියෙන්නේ කොල්ලපිටිය ස්ටේෂන් එක ගාව තියෙන ලස්සන බිල්ඩින් එකක් ඉතින් මට එතන වලට එකක් පෙන්වන්න හැබැයි ඔයාලා ඔයාලගේ රාමුවෙන් පිට හිටන්න ඕනේ මොකද ඔයාලා හැමෝටම මම දන්නවා ඒ කියන්නේ මොනවා හරි හැකියාවක් හැමෝටම තියෙනවා හැබැයි හැකියාව හැමෝටම එක්සෑම් ලියලා පාස් වෙලා ගණන් වලට ඒකක් අරගෙන ඔෆිස් රස්සාවක් කරන්න හැකියාවක් හැමෝටම නැහැ ඉතින් තමන්ගේ හැකියාව අඳුරගෙන ඕනේ අපි ඉදිරියට යන්න ඇත්තටම අපේ රට තුළ දකින්නවා මෙහෙම ඔෆිස් එකේ මෙහෙම රස්සාවක් කරන අපිට වඩා ඒ අදාළ ආයතනයට ප්‍රධාන ආදායම ගේන කට්ටිය අපිට වඩා පටියක් ගන්නවා ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ මතයලා තියෙන්නේ වැඩිම පඩිය නෙවෙයි ඔෆිස් රස්සාව කියන දේ රජයේ රස්සාව කියන දේ ඉතින් තව දෙයක් තමයි කට්ටිය තව අහනවා මගෙන් රජයේ රස්සා ගැන ඉතින් රජයේ රස්සා විභාග ළඟදි තියන්නේ නැහැ කියලා කිව්වනේ ඉතින් කවද තියයිද කියලා විශ්වාසයක් නැහැ මම චැනල් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම ඔයාලට කිව්වා ජොබ් එකක් කරන ගමන් එක්සෑම් කරන්න කියලා ඇත්තටම මං ඒ දේ කිව්වේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතලා නම් නෙවෙයි මොකද මම අනිවාර්යෙන් දන්නවා මේක ලියන හැමෝටම මේ ජොබ් එකට යන්න බෑ කියන දේ සමහරට මම කලින් ඉරිසල් කිව්වා මම ලිව්වත් සමහරට සිංහල පේපර් එකට මට ලකුණු අඩු වෙන්න පුළුවන් මොකද මමත් දැන් සිංහල විෂය කියන දේ භාවිතේ නැති කෙනෙක් ඒ ලෙවල් ඉවරෙච්ච ගමම වගේ ලියලානේ මමත් MSO exam කිසිම දෙයක් බලන්න නැතුව පාස් වුනේ ඉතින් ඒ විදිහට ඔයාලගේ කට්ටිය ඉන්නවා ඒ වගේම ළමයි දැන් අපේ කාලේට වඩා පන්ති ගිහිල්ලා තවත් දැනුම වැඩි කරගෙන ඉන්නේ ඉතින් එතකොට එහෙම ළමයිත් එක්ක හැප්පිලා විභාගේ පාස් වෙලා ගිහිල්ලා හැමෝටම යන්න බෑ ඉතින් ඒ නිසා තමයි මම ඒ කාලෙක ජොබ් එකක් කරන ගමන් කරන්න කියලා ඒ වගේම තමයි මමත් ඒ කාලේ එක්සෑම් දෙකක් විතර දැම්ම ඩිග්‍රී එකෙන් ගන්න ඒවා ඉතින් ඒවත් එකක් තිබ්බා අනිත්වත් යන්නෙත් නැති වෙයි වගේ ඉතින් ඒ ප්‍රශ්නත් එක මම හිතනවා මම මේ දැන් ඉන්න තැන ගැන මන් සතුට වෙනවා ඉතින් ඒ නිසා ඔයාලටත් මම කියන්නේ අනිවාර්යෙන් අවස්ථා කිහිපයක් තියාගන්න කියලා හැම දෙයකටම එහෙනම් අදට මං ගිහින් එන්න හැමෝටම සුබ දවසක්